අයිබවන් කියලා පිළිගන්නවා අදත් එසෙල් ෆොටෝ YouTube channel එකට. ඉතින් හුඟ දෙනෙක් මගෙන් කාලයක් තිස්සේ ඉල්ලලා තිබුණු වීඩියෝ එකක් කිව්වොත් මේක නිවැරදි. මොකද ගොඩක් අය මට personal message දාලා ඇහුවා පුළුවන් තරම් ඉක්මනටම studio tour එකේ වීඩියෝ එකක් අරන් එන්න කියලා. කොහොම නමුත් studio tour එක තාමත් කරන්න තරම් studio එක සම්පූර්ණයෙන්ම complete වෙලා නැහැ. හැබැයි මට හිතුණා මම මෙන්න මේ SL Photo channel එකේ හැම video editing සම්බන්ධවම වැඩ කරන මෙන්න මේ මගේ එඩිටින් PC එක ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනි කියලා. ඒකෙින්ද අද කතා කරන්න යන්නේ මගේ මෙන්න මේ PC එකේ තියෙන ස්පෙસિෆිකේෂන් සහ මේ හැම දෙයක්ම තියලා තියෙන අඩි යටේ භූමි ප්‍රමාණය ගැන කිව්වොත් නිමෙරෙදි. ඒකෙින්ද වැඩි කතා නැතුව අපි යන් වීඩියෝ එකට. ඉතින් මුලින්ම මගේ PC එක ගැන කතා කරෝ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක high end editing PC එකක් වගේ තිබ්බට මේක මහා ලොකු ලක්ෂ 10ක 5ක වගේ machine එකක් නෙමෙයි. මේ හැම දෙයක්ම රුපියල් ලක්ෂ 4කට වඩා අඩුවෙන් තමයි මිලදී ගත්තේ monitors දෙකත් එක්කම. ඒකින්ද මම මුලින්ම මගේ editing PC එකේ CPU එක පැත්තෙන් පටන් ගන්නම්. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩාක් light පත්තු කරපු RGB PC එකක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් simple විදිහට හදපු PC එකක්. මොකද ඔයාලට පේනවා ඇති CPU එක පවා මොන්ටරයත් එක්ක සාපේක්ෂව ඊට වඩා අඟලක් විතර තමයි උස තියෙන්නේ. අර ලොකුවට තියෙන කේසින් එකක් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකින්ද මම කේසින් එකේම පටන් ගන්නම්. කේසින් එක ගැන කියන්න කලින් මොනිටර් දෙක ඇරෙන්න අනිත් හැම පාට් එකක්ම මම ගත්තේ මිනුවන්ගොඩ චමා කම්පියුටර්ස් වලින්. කොහොම නමුත් ගොඩක් හොඳ සර්විස් එකක් තිබ්බ සහ ගොඩක් හොඳ යාළුවෙක් හින්දා තමයි මම එතනින් මේක මිලදී ගත්තේ. එක දවසක් වෙනවා. ඉතින් මෙන්න මේ කේසින් එක ගැන කතා කරොත් මේකට මම පාවිච්චි කරලා තියෙන්නේ NCXT කියන බ්‍රෑන්ඩ් එකෙන් ආපු H510 කියන Elite White case එකක්. ඉතින් ඔයාලට පේන දේ එක මාරම ලස්සනයි. සහ එහි කිසිම RGB light එකක් එන්නේ නැහැ. නමුත් මේකට මම පාවිච්චි කරලා තියෙන cooler එකත් NCXT වලින්ම ගත්ත හින්දා ඒක අපිට වෙනම customize කරන්න පුළුවන් RGB ring light දෙකක් තියෙනවා. ඔව් cooler එක select කරද්දි මට ඇත්තටම ඕනුණා මෙන්න මේ light effect එක ආපු cooler එකක්. ඒක ගැන හොයන් බලන් යද්දි ඒ light එක NCXT වලත් බලා ගන්න හම්බුණා. ඒකින්ද case එක සහ cooler එක දෙකම NCXT. cooler එක ගැන කතා කරද්දි මේකේ model number එක නම් බලා ගන්න හම්බෙන්නේ Kraken X53 කියන RGB cooler එක. ඉතින් මට ඕන විදිහට මේක customize කරන්න පුළුවන් සහ අස්සන logo එකක් උඩ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ specification ගැන කතා කරොත් ඉතින් විශේෂයෙන්ම මම මේකට පාවිච්චි කරලා තියෙන processor එක මම මුලින්ම තෝරගත්තේ Ryzen processor එකක්. හැබැයි මම ගොඩක් වෙලාවට edit කරන්න පාවිච්චි කරන filters වලට Ryzen එක හරියටම support කර නැහැ. ඒක හින්දා මම Ryzen වලින් Intel වලට මාරුණා. ඉතින් පොඩි ගාණක් වැඩි වුණා. හැබැයි Ryzen වලට සාපේක්ෂව මට සෑහෙන හොඳ performance එකක් editing පැත්තෙන් මෙන්න මේ Intel processor එකෙන් බලා ගන්න පුළුවන්. ඔව් මම මේකට පාවිච්චි කරලා තියෙන්නේ Core i7 9700K කියන overclock processor එකක්. මොකද මේක අපිට සාමාන්‍ය විදිහට gigahertz 3.6ක් තිබ්බත් මේක overclock කරාට පස්සේ gigahertz 4.9 වෙනකම් overclock කරන්න පුළුවන් හින්දා මේ වෙනකොට මං එඩිට් කරන කිසිම වීඩියෝ එකක් කිසිම වෙලාවකදී ලැග් එකක් නැතුව එඩිට් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ processor එකත් එක්ක මම motherboard එකක් තෝරගන්නකොට මේක හරියට match වෙන්න ඕන හින්දා මේකට මම තෝරගත්තේ Asus ලගේ Strix B365F gaming කියන motherboard එක. ඇත්තටම මේක budget gaming motherboard එකක්. ඒක හින්දා අර ලොකුවට වියදම් කරන motherboard වල තියෙන performance නැති වුණත් සාමාන්‍යයෙන් මේ processor එකත් එක්ක මට කිසි ප්‍රශ්නයක් නැතුව මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ බෝඩ් එක තෝරගන්න ප්‍රධාන හේතුව මේකේ අපිට වෙනම Aura Sync RGB light එකක් තියෙනවා. ඒකින්ද මට මේකේ cooler එක සහ motherboard එක වගේම විශේෂයෙන්ම පාවිච්චි කරපු RAM එකත් එක්ක එකම විදිහේ color profile එකක් run කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ motherboard එක තෝරගන්න එක හේතුවක් තමයි මෙන්න මේ RGB Aura light එක. කොහොම වුණත් මං කියුවනේ මේකේ තියෙන cooler එක motherboard එක සහ RAM එක එකට sync කරගන්න ඕනා කියලා. ඒකින්ද මම මේකට RAM kit එක විදිහට පාවිච්චි කරේ 32GB RAM එකක් තියෙන්නේ. මේක PNY කියන brand එකෙන් ආපු 3700MHz 32GB RAM එකක්. ඉතින් මේ processor එක board එක සහ මෙන්න මේ RAM එක මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ මේකට පාවිච්චි කරපු VGA card එක. ඒ වෙනකොට මට ගොඩාක් සල්ලි තිබුණ නැහැ. ඉතින් ඒකට මම පාවිච්චි කරේ MSI ලගේ 1070 කියන VGA card එක. ඒ කාලේ ගත්තේ රුපියල් 50,000කට විතර. දැන් නම් හොයා ගන්නත් නෑ ලක්ෂෙත් නෑ මං හිතන්නේ. කොහොම නමුත් ඒ කාලට සාපේක්ෂව සෑහෙන හොඳ VGA card එකක් සහ මේක 8GB card එකක්. ඒකෙින්ද ප්‍රීමියම් වල මම පාවිච්චි කරන කිසිම ඉෆෙක්ට් එකක් කිසිම ලැග් එකක් නැතුව මේකේ
එඩිට් කරන්න පුළුවන් ඒ වගේම තමයි 4K වීඩියෝ එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව එඩිට් කරන්න පුළුවන් හැබැයි ලොකු ඉෆෙක්ට් දාන්න බෑ නමුත් මේ VGA කාඩ් එකත් එක්ක ප්‍රොසෙසරේ RAM එක බෝඩ් එක මට කිසිම ලෙඩක් මේ වෙනකන් දීලා නැහැ ඉතින් ඒකට තවත් ප්‍රධාන හේතුවක් තමයි මේකට පාවිච්චි කරලා තියෙන C hard drive එකට පාවිච්චි කරපු hard disk එක ඉතින් මේක අර ලොකු hard disk එකක් නෙමෙයි NVMe කාඩ් එකක් පාවිච්චි කරේ එකක් 250 වලින් සහ Samsung brand එකෙන් ගත්තේ. ඒ වගේම තමයි මේකේ hard disk වලට පාවිච්චි කරලා තියෙන්නේ 4TB hard එකක්. ඒකින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන තරම් දේවල් දාගන්න පුළුවන්. හැබැයි මදි 4TB කියන්නේ ගොඩක් ලොකු capacity එකක්. ඉතින් මෙන්න මේ හැම component එකක්ම පාවිච්චි කරලා edit කරනකොට සද්දේ හැමෝටම ඇහෙන්නේ නැති වෙන පාවිච්චි කරන්නේ HiveX Cloud Revolver SK යන headset එක. මේක ගැන මම වෙනම video එකක් කරලා තියෙනවා. ඒකත් ගත්තේ Chama computers වලින්මයි. ඉතින් ඒක තමයි මම headset එක විදිහට පාවිච්චි කරන්නේ සම්පූර්ණ review එක ඔයාලට මෙතන උඩ හරි click කරලා බලන්න පුළුවන් ඒ වගේම තමයි keyboard එක විදිහට පාවිච්චි කරලා තියෙන්නේ mechanical keyboard එකක් හැබැයි ලොකු ගණන් වල නෙමෙයි රුපියල් 10,000ට වඩා අඩුයි ඉතින් brand එක නම් වෙන්නේ Max Pro කියලා හැබැයි මේ වෙනකන් කිසිම අවුලක් නැහැ ගොඩක් ලස්සන RGB light effects අපිට ඕන විදිහට customize කරන්න පුළුවන් video editing කරනකොට මට ඇත්තටම ගොඩක් useful වෙච්ච gadget එකක් තමයි මෙන්න මේ Turbox editing console එක ඉතින් මේක ගැන වෙනම වීඩියෝ එකක් මම කරලා නැහැ. හැබැයි PC guide channel එකේ මේක සම්බන්ධ වෙන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ link එකත් පල්ලෙහා දාලා තියන්නම්. ඔයාලට ඒක බලලා මේක ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. ඇත්තටම සෑහෙන ලොකු වැඩක්. මෙන්න මේ Turbox console එක හරහා මට experience කරන්න පුළුවන් වුණා. ඒ වගේම තමයි ඔයාලට පේන ලස්සන 2K monitors දෙක අරගෙන තියෙන්නේ brand new නෙමෙයි. පාවිච්චි කරපු දෙයක් ගත්තේ හැබැයි ඒක ගත්තේ ජමා එකෙන් නෙමෙයි මහරගම තියෙන myitem.lk කියන page එක හරහා contact කරලා තමයි මේක මිලදී ගත්තේ ඇත්තටම සෑහෙන හොඳයි තාමත් වැඩ 2K resolution වලින් තියෙන දවස්වල නම් ගත්තේ මේක රුපියල් 25,000ට වෙන්න ඕන එකක් දැන් නම් 75,000ටත් ඔයාලට ගන්න හම්බෙන්නේ නැහැ මේ වගේ දෙකක් නමුත් සෑහෙන හොඳයි 2K resolution තියෙනවා colors මාරම හොඳයි ඉතින් ඒකේ model number එක බලා ගන්න හම්බෙන්නේ HP Elite Display E272Q කියන model එක ඇත්තම සෑහෙන හොඳයි මේකේ monitors කිහිපයක් මම යාළුවන්ටත් recommend කරලා අරගෙන තිනවා ඒකත් දෙකිනුත් කිසිම complaint එකක් නැහැ මේ වෙනකන් ඉතින් PC එක සම්බන්ධව කතා කරන්න තියෙන දේවල් ටික තමයි high-end machine එකක් නෙමෙයි i7 9th gen machine එකක් 32GB RAM එකක් VGA එකේ තියෙන MSI 1070 කියන කාඩ් එක TI එකකුත් නෙමෙයි සහ බේසික්ම බෝඩ් එකක් වගේම ගොඩක් ලස්සන වෙන්න තමයි මේ NCXT casing එක සහ cooler එක පාවිච්චි කරේ ඒත් එක්කම තමයි හුඟ දෙනෙක් මගෙන් අහපු අනිත් කාරණාව තමයි මම පෙරේදා ෆොටෝ එකක් දැම්මා මෙන්න මේ wall එක ගැන අතර මේක දැන් ගහලා ටිකක් කල් සහ මේක දැන් මට එවලා ටිකක් කාලයක් වෙනවා. ඉතින් මේක මිලදී ගත්තේ මම arrowzoom.com කියන වෙබ්සයිට් එකෙන්. මේ වෙනකොට නම් සෑහෙන ලොකු ඔෆර් එකක් යනවා. මොකද මේක මිලදී ගන්නකොට ඩොලර් 200කට වගේ තිබෙනවා. නමුත් මේ වෙනකොට ඩොලර් 99කට මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් හොඳ ඔෆර් එකක්. මම පල්ලෙ ලින්ක් එක දාන්නම්. සහ ප්‍රොමෝ කෝඩ් එකකුත් දෙන්නම්. 10%ක් වගේ ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ඉතින් ෆෝම් ගැන කතා කරොත් මෙතන ෆෝම්ස් 52ක් තියෙනවා සහ මට මේක ඔඩර් කළ දවස් 5කින් වගේ ආවා ඒක සෑහෙන ෆාස්ට් ඉතින් මේක එනකොට පොඩි පැකේජ් එකක් ආවේ ඔයාලට පේනවා ඇති සෑහෙන තැලිල කියලා කියන්න පුළුවන් يعني කොම්ප්‍රස් වෙලා ආවේ ඉතින් කොහොම නමුත් මේකට සම්පූර්ණයෙන්ම පැය 24ක් යනවා ආපු විදියට සහ అలවන මට්ටමට ගන්න පත් කරගන්න කොහොම නමුත් පැය 24කට පස්සේ සෑහෙන ලොකු වුණා සහ මට මේක මිලදී ගන්නකොට ටේප්ස් මුකුත් ආවෙ නැහැ බිත්ති అలවන්නේ ඒකින්ද ලංකාවෙන් ගත්ත ෆෙවිකෝල් ගම් එකෙන් තමයි මේක అలව ගත්තේ ඉතින් ගැලවෙන්නේ නැහැ ලේසියෙන් කොහොම නමුත් ගොඩක් හොඳ සවුන්ඩ් ට්‍රීට්මන්ට් එකක් කියලා කියන්න පුළුවන් මොකද වෙනදා මම කම්පියුටර් සරා කතා කරද්දී පොඩි echo එකක් ආවා ඉතින් මේ ෆෝම් එක හරහා සම්පූර්ණයෙන්ම echo එක අයින් කරලා තියෙනවා ඉතින් මේක అలවන්න කලින් සවුන්ඩ් එකක් එක්සැම්පල් එකක් විදියට දෙන්න විදියක් නැහැ මොකද මට රෙකෝඩ් කරන්න බැරි වුණා කොහොම නමුත් అలవల ఉంగ కాలයකට පස්සේ වීඩියෝ කරන හින්ද වෙන්න ඕනේ කිව්ව ගණන් ගන්න ඕක දන්නේ නැද්ද ඉතින් මම හිතන්නේ කතා කරන්න ඕන ගොඩක් දේවල් කතා කරලා CPU එක මොනිටර් එක ටේබල් එක සහ පාවිච්චි කරන දේවල් ඉතින් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන ඉතින් හුඟ දෙනෙක් ඉල්ලපු හින්දා මේ වීඩියෝ එක කරේ ඇත්තටම මේක කරන්න අයිඩියා එකක් තිබුණ නැහැ සම්පූර්ණ ස්ටුඩියෝ 2 එකේදී මේ ගැන කතා කරන්න හිටියේ හැබැයි වෙනම කරන්න ඕනේ කියලා හිතුවා කොහොම නමුත් ඔයාට හිතෙන දේ පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන දතු පාට subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපෙත් තියෙන bell icon එක press කරොත් තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ